ආයුබෝවන් හරිදී හරියට කියන සියත උදෑසන ප්‍රවෘත්ති සමග මම සප්න වංශික කුරුප්පු ප්‍රථමයෙන් අවධානය ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත අස්වැසුමේ අක්‍රමිකතා ගැන ජනපති ජනතාවගෙන් රහසිගතව තොරතුරු ඉල්ලයි කයිවාරුව නැතුව ක්‍රමය වෙනස් කරන්න හදන සජිත් IMF තුන්වන වාරිකයේ දෙවන සමාලෝචනය මාර්තු 7 වනදා ආරම්භ කරන බව ශ්‍රේහාන් පවසයි. අස්වැසුම හිමිවිය යුතු සැමට කඩිනමින් එම සහනය ලබා දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. ඒ මාතලේ විල්ගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අද පැවති අස්වැසුම වැඩසටහන පිළිබඳ සොයා බැලීමේ හමුවකට එක් වෙමින් අසසුම වැඩසටහන ක්‍රියාත්මක වීම පිළිබඳ සොයා බැලීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මාතලේ විල්ගම්මුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිරීක්ෂණ චාරිකාවකට එක් වුණා. එහිදී විල්ගම්මුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත ගිය ජනාධිපතිවරයා එහි ආයතනික අංශය ගිණුම් කරන සහ මූල්‍ය අංශය වෙත ගොස් එහි නිරීක්ෂණ කටයුතු වලද නියැළුණා. රටේ ඉන්න අඩු ආදායම් ලාභීන්ට ආර්ථිකය අපි දැන් හැදුවත් අපි බලාපොරොත්තු වෙන සෙත ලැබිලා නැහැ. ඇත්ත වශයෙන්ම සමෘද්ධි දීමනාවලින් ජීවත් වෙන්නත් අමාරු වුණා. ඒ නිසා අපි අලුත් වැඩසටහන ආරම්භ කරේ. ඒකට උවමනා මුදල් අපි ළඟ එදා තිබුණ නැහැ. ඒත් ලෝක බැංකුවෙන් අපිට ලබලා දුන්නා මේ අස්වැසුම වැඩසටහන. අපිට පුළුවන් වුණා සමෘද්ධිය වාගේ දෙගුණයක් තුන්ගුණයක ආදායම් ලබලා දෙන්න. අපි දැන් යෝජනා කරලා තියෙන්නේ මේක ලක්ෂ 24 වෙනකන් වැඩි කරන්න කියලා. ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අස්වැසුමයි උරුමයයි දෙකම කරන්න තියෙනවා. ඒ වගකීම අරගෙන වැඩ කටයුතු කරා. ඒක ජනතාවට සිත අපේ ආර්ථිකයත් අපි වෙනස් කරන්න ඕනේ අපිට හැමදාම තව හිඟා කන්න බෑ හිඟා කාලා ගත්ත ඒවා ටික ආපහු ගෙවන්න තියෙනවා ණය ඉතින් අලුතෙන් ණය ගෙවන්න නම් අපිට අලුතෙන් ආර්ථිකයක් හදන්න තියෙනවා අස්වැසුම ලැබිය යුතු හැම එක්කෙනාට පුළුවන් තරම් විගහට ලබා දෙන්න අපේ ග්‍රාම නිලධාරී සංගමයෙන් අද අපිට ප්‍රකාශයක් කරා කරන්න සම්පූර්ණ සහයෝගය දෙනවා කියලා ඒකට මම මේ සියලු දෙනාටම ස්තුති කරනවා එංගමුවේ ඉන්නවා පොඩි පැලක් රටවාගෙන ජීවත් වෙන පිරිස ඒයට වියට ගිය ගන්න බුදුරක් නැහැ වියක් හදා ගන්න දැනක් නැහැ හැබැයි ඔහුට අස්වැසුම හම්බෙන්නේ නැහැ කුඹුරු දෙකක් තුනක් තියෙන යාන වාහන තියෙන එහෙම පුද්ගලයාට මේ විල්ගමුවේ තුල හැප්පෙනවා අස්වැසුම ඒ වගේම ආබාධිත පුද්ගලයාට අස්වැසුම නැහැ හැබැයි මොදි යාන වාහන තියෙන මුළු මිනිස්සුන් හැම මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ විල්ගමුව පල්ලේගම මධ්‍යම විද්‍යාලයේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු පිළිබඳ සොයා බැලීමට එක් වුණා. කයිවාරු දේශපාලනයේ මිදී ක්‍රමයේ වෙනසක් ඇති කිරීමට තමන් සූදානම් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ අද බිංගිරියේ පැවති වැඩසටහනකට එක් වෙමිනුයි. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ සංකල්පයක් මත ක්‍රියාත්මක සක්වල බස් රථ ලබා දී මේ වැඩසටහනේ 83 වන අදියර බිංගිරිය ශ්‍රී සරණංකර මධ්‍ය මහා විද්‍යාලය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්ුණා. එම පාසලට රුපියල් ලක්ෂ 50ක් වටිනා පාසල් බස් රථයක් ලබා දීම සිදු කෙරුණේ විපක්ෂ නායකවරයාගේ ප්‍රධානත්වයෙන්. ලෝකේ බොහෝ රටවල් සංවර්ධන තාක්ෂණ පිමි පනිනවා. අපේ රට මේ 2023 ලොව දිනපු තාක්ෂණ ක්‍රමවේද 18වත් අපේ බහුතරයක් දූ දරුවෝ දන්නේ නැහැ. ඒක දරුවන්ගේ වරද නෙවෙයි. එක අපේ වරද. එක වැඩිහිටියන්ගේ වරද. එක පාලකයන්ගේ වරද. ඇයි වැඩිහිටියන්ගේ වරද? වැඩිහිටියෝ තමයි කතිර ගහලා බොරු බේගල් විශ්වාස කරලා පාලකයෝ පත් කරන්නේ. ඇයි පාලකයන්ගේ වරද? පාලකයෝ තමයි 24 පෑම 365 දවසම අද රටේ ඔබ වැනි ජනතාව නිරන්තරයෙන්ම අන්දවන්නේ. මේ දැනුත් අන්දවනවා. මේ කතා කරන මොහොතෙත් අන්දවනවා. ඒක තමයි පාලකයෝ තමන්ගේ තන රැක ගන්නට කරන දේවල්. ඇත්ත වශයෙන්ම අපිට ක්‍රමයේ වෙනසක් අවශ්‍යයි. රටේ ලක්ෂ 220 කැමති නම් ක්‍රමයේ වෙනස අපි කරලා පෙන්නන්න. කයිවාරුව නෙවෙයි, කතාව පමණක් නෙවෙයි, සෝබණය සැනකෙළිය පමණක් නෙවෙයි. කියන දේ කරන, කරන දේ මේ රටේ ලක්ෂ 220 කගේම ජන ජීවිතයට ධනාත්මක, ගුණාත්මක, හරාත්මක අගයක් එකතු කරන වැඩසටහනකට අපි ප්‍රවේශ වෙමු. IMF තුන්වන වාර්කිය සම්බන්ධයෙන් දෙවන සමාලෝචනය මාර්තු 7 වනදා ආරම්භ වන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශිහාන් සේමසිංහ පවසනවා.
ඔහු මේ බව ප්‍රකාශ කළේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමිනුයි. තුන්වැනි වාරිකය සම්බන්ධයෙන් දෙවැනි සමාලෝචනය මාර්තු මාසේ 7 වෙනිදා ආරම්භ වෙනවා. එහිඳා අපි බලාපොරොත්තු වෙනවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දූත පිරිස මාර්තු මාසේ 7 වෙනිදා ඉඳලා සතිය දෙකකට ආසන්න කාලයක් පළවෙනි සමාලෝචනයට වගේම දෙවැනි සමාලෝචනය කරන්න කටයුතු කරාවි දෙසැම්බර් මාසේ 31 දක්වා රජයේ මූල්‍ය තත්ත්වය සහ අනිකුත් එකඟතා සම්පූර්ණ කිරීම පිළිබඳ මේ අතර මහ බැංකු නිලධාරීන්ගේ ක්‍රියාකලාපය සහ වැටුප් වැඩිවීම සම්බන්ධයෙන්ද මෙලෙස අදහස් පළ වුණා. ඇත්තටම අද රට අන් ගවර්නින් තැනකට ගිහිල්ලා තියෙනවා. කවුරු හරි හිතනවද දන්නේ රටේ අනිත් ඔක්කොම අයිති ආණ්ඩුවට මහ බැංකුව අයිති IMF එකට කියලා හිතන ප්‍රධානීන් ඉන්නවද කියලා මම දන්නේ නැහැ. සමහර මහ බැංකු ප්‍රධානීන් ගමන් කරන විලාසයෙන් කතා කරන විලාසයෙන් පේන්නේ ඒ අය වග කියන්නේ IMF එකට විතරයි වගේ. ඒක තමයි පෙන්නලා තියෙන්නේ මේ මුදල් වැඩි කිරීමෙන්. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා පාර්ලිමේන්තුවේ කමිටුවලදී මේක සම්බන්ධව ප්‍රශ්න මතු කරන්න. අපි දන්නවා මේ රටේ මහ බැංකුව කියන එකට විශාල වගකීමක් තියෙනවා. හැබැයි මේ වගකීම ක්‍රියාත්මක කරන්න ආසෙන් පහළ වෙච්ච මහා විශේෂඥයෝ නෙමෙයි. ඔය ඔක්කොම ඉන්න කට්ටිය එක එක තනතුරු වල ඉන්න කාලේ තමයි මේ රට වැටුනේ. මහබැංකු අධිපතිතුමත් ඕක හිටපු කෙනෙක්. ඒ නිසා එකපාරට කවුරුවත් එළියෙන් අර ප්‍රාදුර්භූත වුණා වගේ කතා කරලා වැඩකුත් නැහැ. ඒ වගේම මහබැංකුව විශ්වාස කරනවා නම් අපි වග කියන්නේ IMF එකට විතරයි කියලා ඒකත් වැරදි. ඒ වගේම අපේ රටේ මහජන මුදල් විවස්ථාව 148න් පාර්ලිමේන්තුවට හිමි වරප්‍රසාදයක්. ඒක ඇතුලේ ආණ්ඩුවට වගකීමක් තියෙනවා. Tamanට control නැත්තම් මහබැංකුව. දැන් අර ඇමතුමා කිව්වේ එහෙමනේ අනේ අපිට කරන්න දෙයක් නැහැ. ඒගොල්ලෝ padi වැඩි කරගෙන අපිත් මේ උඩබිම් බලනවා කියලා. Tamanට control නැත්තම් කරුණා කරලා පාර්ලිමේන්තුවට මේක කැඳවලා අපිට මේ විස්තරය දැනගන්න අවශ්‍ය වෙලා තියෙනවා. මේ රටේ ආර්ථික මෙවැනි අගාධයකට ඇති වෙලා තියෙන්නේ මහ බැංකු නිසායි. මේ හැන දෙනාටම ප්‍රශ්න දාලා මහ බැංකුවෙන් කරන්න තියෙන ක්‍රියා නොකිරීම නිසා ඇති වෙලා තියෙන ප්‍රතිවිපාකේ තියෙන සාධක තමයි පේන්න තියෙන්නේ. මේ ස්වාධීනත්වය මහ බැංකුවට දුන්නයි කියලා රටේ තියෙන ප්‍රශ්න එතන විසදෙන්නේ නැහැ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් දන්නේ මේ රටේ පාලනය කරන්නේ කොහොමද කියලා. ඒ අය දුන්නොත් මෙහෙම තමයි වෙන්න ඕනේ වන්නේ කියලා අදහස් දුන්නොත් ඒ ක්‍රියාත්මක කිරීම අපට බාර දුන්නා නම් මීට වැඩිය මනුෂ්‍ය භාවය මීට වැඩිය ඕනෑකම මේ රට ඉදිරියට ගන්නවා. දැන් මහ බැංකුවට දැනි රටේ තියෙන ආර්ථිකය ජනතාව පෙළෙන පීඩනය ඒකද ඒගොල්ලන්ගේ මේ පඩි වැඩි කරගන්න උත්සාහ කරන්නේ තීන්දුව ගන්නවන රට වෙනුවෙන් එක තීන්දුවක් තමා වෙනුවෙන් තව තීන්දුවක් ගන්න බෑනේ ඉතින් ඒක තමයි මෙතන වෙලා තියෙන්නේ මහ බැංකුව තියෙන්නේ නිර්දේශපාලනව රටට ඔබින මූල්‍ය ප්‍රතිපත්ති මොනිටරි පොලිසි එක ඇති කිරීමයි නමුත් ඒක නෙවෙයි ඒ අය දේශපාලන අනුව කටයුතු කිරීමක් තමයි අපට පේන්න තියෙන්නේ නැත්නම් ඉතින් බැංකු කඩා වැටෙන්නේ නැහැනේ ඔක්කොම හරියට යනවනේ කඩා වැටුණාට පස්සේ ඒක දාන්නේ දේශපාලඥයන් වැටෙනකම් ඔක්කොම හොඳින් ගියොත් ඒක මහ මෝටරත ප්‍රවාහන දෙපාර්තමේන්තුව හරහා සපයන සේවාවන් ලබන හතරවනදා සිට ඩිජිටල් ක්‍රමවේදයකට සිදු කරන බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා. ඒ අනුව දුරකථන මාර්ගයෙන් හෝ වෙබ් අඩවිය හරහා ඊට අදාළ දිනයන් හා වේලාවන් වෙන්කර ගැනීම සිදු කළ හැකි. අද දිනේ නිදාසින් පසු මෝටරත ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව ඩිජිටල් කරන්නේ පළමු පියවර ආරම්භ කළා. මාර්තු මාසයේ 4 වෙනි දින සිට දෙපාර්තමේන්තුවේ සේවය අපේක්ෂා කරන සේවාලාභී දෙපාර්තමේන්තු මූලස්ථාන වෙතට එකවර එන්නේ නැතිව ස්වයංක්‍රීය දුරකථන ක්‍රමයක් හා වෙබ්සයිට් මඟින් දිනය වේලාව වෙන් කරගෙන හොඳ සේවාවක් ස්වයංක්‍රීය ක්‍රම ඩිජිටල් කරන ක්‍රමවේදය තුළ ලබා දීම ආරම්භ කිරීම පිළිබඳ තමයි සාකච්ඡාව පැවැත්තේ. පෞගේ කාලේ අපිට ලොකු ප්‍රමාණයක් එකතු වෙලා තිබුණා. මීට කලින් බාර දීපුව 108.35ක් විතර ප්‍රමාණයක් එකතු වෙලා තිබුණා. එතකොට දැන් ඒක කඩිනමින් නිකුත් කරන්න අවශ්‍ය සියලුම කාර්ය මේ වෙනකොට සම්පූර්ණ කරලා තිනවා. ඉදිරි මාස 3 ඇතුළත අනිවාර්යයෙන්ම අපි සම්පූර්ණ අපිකාව එකතු වෙලා තිබ්බ ප්‍රමාණයම පුද්ගලයන්ට ලබා දෙන්න අවශ්‍ය පහසුකම මේ වෙනකොට ලෑස්ති කරලා තියෙනවා. මේ වෙනකොට ඕනෙම කෙනෙකුට තමන්ට වන් ඩේ සර්විස් එක ඕනෙම කෙනෙකුට ලබා ගන්න හැකියාව තියෙනවා. අවිල්ලා තමන්ගේ මේ එක දවසින් ප්‍රියදුරු බලපත්‍රය ගන්න පුළුවන්. ඊට අමතරව මේ වෙනකොට සාමාන්‍ය සේවය යටතේ අපිට අයදුම් පත්‍රයක් බාර දෙන සෑම කෙනෙකුටම අපි මාසයක් තුල ඒ අදාළ රියදුරු බලපත්‍රය මුද්‍රණය කරලා යැවීමට අවශ්‍ය මූලික කටයුතු මේ වෙනකොට සූදානම් කරලා තියෙනවා. දේශපාලන වේදිකාවෙන් ඇසුණු කතා දැන් පොලිස්පතිවරයා පාස්කු ප්‍රහාරයේ ඉඳන් මානව හිමිකම් පිළිබඳ කරුණු සම්බන්ධයේ නඩු අතිවිශාල ප්‍රමාණයක් තියෙන හා නඩුවලින් වරදකාරයෙක් වෙච්ච කෙනෙක්. නීති ආධිපත්‍ය රැක ගන්න නම් හොඳ කෙලින් තියාගෙන නීතිය ක්‍රියාත්මක කරන්න පුළුවන් පුජ්‍යලයක් මෙතෙන්ට පත් කරගත යුතුයි. මෙච්චර ප්‍රශ්නයක් වෙච්ච රටක දැන් ආයෙත් වැඩ වෙනවා කියන්නේ ඒ කියන්නේ මොකක් හරි දෙයක් හරියට වෙලා තියෙනවා කියලා මිනිස්සු හිතන්නේ.
එක මිටට අත මිටට කියලා කිව්වට එක මිටට ගිලා එක මිටට වලට වැටෙන්න තමයි මේ විදිහට ගියොත් එහෙම වෙන්නේ. පොහොට්ටුවට අපේක්ෂකෙක් නැහැ මේ වෙලාව. ඒ නිසා තමයි එක එක නම් කියන්නේ. ඉතින් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ලෑස්තිනෝගේ පේනවා අපිට. ජාතික ජන බලවේගයට රනිල් වික්‍රමසිංහ හරි සමග ජන බලවේගය හරි ලොකු අභියෝගයක් නන් නෙවෙයි. JVP-ට රල්ලක් තියෙනවා. මැතිවරණයකදී දිනන්නේ කවුද කියලා තීරණය කරන්නේ තමන්ගේ පක්ෂය මීට පෙර මැතිවරණයකදී ගත්ත ඡන්දපතනමට සාපේක්ෂව නෙවෙයි ප්‍රතිවාදියාට සාපේක්ෂව ඊළඟ මැතිවරණයේ ඒ අය තුන්වෙනියාම තමයි රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයා. ජන පෙරමුණේ අපේක්ෂකයා පිළිබඳව අපි වෙලාවට තීන්දුවක් ගන්න. තාම ජනාධිපතිවරණයට දින්නීම වෙලා නැහැ. අනිත් දේශපාලන පක්ෂවල ක්‍රියාදාමය පිළිබඳව අපිට ඒක හොඳයිද නරකයිද කියනවත් අපේ පක්ෂ කාලය අපි වැය කරන්නේ නැහැ. ජනතා පුරුණ වේදිකාව කියනවා අපි ආවත් මහින්දයා හිරේ රට බේරුපිකා හිරේ මිනිස්සු 8000ක් මරපු උන් ඔක්කොම සුන්දරයි සුකුමලයි හරිම ෂෝ මේ කථානායකවරයාට විශ්වාසවංග යෝජනාවක් ගෙනල්ලා කථානායකවරයා කථානායක ධූරෙන් අයින් කරන්න විපක්ෂය උත්සාහ කරනවා විපක්ෂය විශ්වාසවංගේ කියන්නේ මොකටද අපිට දෙන ගැටලුව තමයි කාටද බය කථානායකටද බය එහෙම නැත්නම් ඔන්ලයින් පනතටද බය එහෙම නැත්නම් රජයටද බය නැත්නම් ජනාධිපතිරටද බය දේශීය ආදම්බතු දෙපාර්තමේන්තුවේ රැමිස් ඩිජිටල් පද්ධතිය සකස් කරන්න කියන බිලියන් 16ක් වැය කරලා ඒක ෆේල් වෙලා ඒ අනුව තින් හැඳුනුම්පත් ලක්ෂ 9ක් නිකුත් කිරීමේ අර්බුදයක් දේශීය ආදායම් බද්ද දෙපාර්තමේන්තුව තුල පැන නැගිලා තියෙනවා. බිලියන් 16ක් වියදම් කරලා හදාගත්ත ඩිජිටල් පද්ධතිය ෆේල් නම් තව මොන කතාවක්ද? අපි SL සර්ට් ආයතනය මගින් බලාපොරොත්තු වෙනවා ජාතික සයිබර් ආරක්ෂණ පනත මේ වර්ෂයේදී ගෙන එන්න. ඒ පනතෙන් පසුව සයිබර් ආරක්ෂණ අධිකාරියෙකුට නගන්නත් කඩිනමින් කටයුතු කරනවා. අපේ ආර්ථික කඩාවැටීමට මූලික වශයෙන්ම බලපාපු කාරණේ විදිහට හඳුනගෙන තිබෙන්නේ සේවාංශය පුළුවන් තරම් පුළුල් වෙමින් කෘෂිකර්ම ශාස්ත්‍රයත් කර්මාන්ත ශාස්ත්‍රයත් හැකිලිලා තිබෙනවා. ඒක නිසා ඒ සඳහා විශේෂ ව්‍යාපෘති ක්‍රියාත්මක කරනවා. ජනාධිපතිවරයා කිව්වා වැල් පාලමින් ජනතාව ඉතර කරලා පෙන්නනවා කියලා. අද වෙනකොට එතුමාගේ වැල් පාලමින් බොහොම පරිස්සමට ඒගොඩ කරලා තියෙන්නේ ආර්ථික ඝාතකයෝ ජනතාව මෙගොඩට වෙලා තාම හූල්ල හූල්ල ඉන්නවා එතුමාගේ වැල් පාලම දිහා බල බල. ඒත් සමගින් සියත උදෑසන ප්‍රවෘත්ති අවසන්. හමුවෙමු මධ්‍යාහන 12ට. ඔබට සුබ දවසක්.